රමන්දෙන් ඔයාට පැහැදිලි කරා මූල්‍ය ප්‍රකාශන කට්ටලේ මූලිකාංග විදිහට වත්කම්සා වගකීම් ගැන නෝ දැන් මම එනවා මාතෘකාවට මූල්‍ය ප්‍රකාශන තුර ඊළඟ මූලිකාංගය හිමිකම් කියන්නේ මොනවද කියලා ඔබට පැහැදිලි කරන්නට එනවා මම ගන්නවා මාතෘකාව හිමිකම් මාතෘකාව හිමිකම් දැන් මේ ඉක්විට නැත්නම් හිමිකම කියන්නේ මොකක්ද දැන් ගත්තොත් එහෙම වත්කම් වාක්‍යෙම කියන්නේ මොනවද කියලා කියද්දී මම ඔයාලට වත්කම් වාක්‍යෙම කියන්නේ මොනවද කියලා මම ඔයාලට කිව්වා හිමිකම කියන්නේ නම් මේ ව්‍යාපාරයක තියෙන මුළු වත්කම් වලින් අයිතිකරු සතු ප්‍රමාණය නැත්නම් අයිතිකරුට තියෙන මුළු අයිතිය තමයි ව්‍යාපාරෙන් අපි හිමිකම විදිහට හඳුන්වන්නේ එනවා මම ලියනවා මේ විදිහට හිමිකම කියන්නේ මොකක්ද කියලා ව්‍යාපාරයක් සතු මුළු වත්කම් වලින් ව්‍යාපාරයක් සතු මුළු වත්කම් වලින් අයිතිකරු සතු ප්‍රමාණයයි